අයිබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියා ඇත්ත කියලා හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින තිරිමාන්න මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න ප්‍රථම නවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත සාක් රාජනායක සමුළුව ආරම්භයි इंदु श्रीलंका नायकैन नेपालेदी द्विपार्श्विक साकच्छावल जनाधिपति पोदु अपेक्षक मैत्री सिरिकोतट संधाने तवत् मंत्रीवरेक एक्सत् जातिक पक्षयट कल्मुने नगरसभावे गुटिबेट हुमारुवा संधान मंत्रीवरेक अत् अडंगुवट अनुराधपुर पूजा नगरये वन अली प्रहारयकिन देदेनु कुमारुट දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. බාහිර තර්ජනයන්ට මුහුණ දීම සඳහා සාක් කලාපයේ රටවල් ඒකාබද්ධ යාන්ත්‍රණයක් නිර්මාණය කරගත යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ 18 වැනි සාක් රාජනායක සමුළුව අමතමින්. दह अटवेणी दकुन आसियातिक राजनायक समलू हेवत साक् समलू अदारंभ उने नेपाले कात्मांडु अगनूर पीटी नगर शाला वेदी ए सौभाग्य सह सामे वेनुवेन दडिव एकाबद्ध विमुतेमावेन इंडियाव पाकिस्तान श्रीलंकाव मालदीवेन भूतानय नेपालय अफगानिस्तानय बंग्लादेशयन रटवल नायकयान्गे सहभागित्वेन समलू अद पेरवरुवे आरंभ उना एहिदी मेतेक साक् समलुवे सभापतित्वे इसलु मालदीवेन जनाधिपति अब्दुल्ला यमीन अब्दुल गयूम महता विसिन समलुवे सभापतित्वे नेपाल ग्रामात्य सुशील कोइराल महता वेत पिरिनेमीम सिदुकला अनतुरु राज्य नायकयन्गे अदहस दक्वीम सिदुना एहिदी अदहस दक्कु जनाधिपति महिंद राजपक्ष महता දෙදහස් නමේ වසරේ මේ මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදය අකර්මණ්‍ය කිරීමට අපිට හැකි වුණා. මෙමකින් කලාපයේ ආරක්ෂක වාතාවරණය වෙනස් වුණා කියන්න පුළුවන්. ත්‍රස්තවාදය කියන එක තවදුරටත් ජාත්‍යන්තර සහ කලාපීය වශයෙන් අප මුහුණ දෙන තර්ජනයක් ලෙස හැඳින්විය හැකි. ශ්‍රී ලංකාව තවදුරටත් ඒ පිළිබඳව දෙඩි අවධානයකින් ඉන්නේ. කිහිප දෙනෙකුගේ ඒකමතික න්‍යාය පත්‍රවලට අනුව විශාල පිරිසකගේ ආරක්ෂාව යටපත් කරන්න අපිට ඉඩ දෙන්න බෑ. ඇතැම් බාහිර කලාපීය රටවල් විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් මානව හිමිකම් ඇතැම් රටවලට එරෙහිව යොදා ගන්නවා. මානව හිමිකම් දේශපාලන මෙවලමකට වඩා සભ્યත්වයේ සහ හැදියාව පදනම් කරගත් කරුණක් ලෙසයි අප පිළිගත යුත්තේ. බාහිර තර්ජනයන්ට එරෙහිව ඊට මුහුණ දීම සඳහා සාක් කලාපීය රටවල් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කරගත යුතුයි. මෙම සමුළුවට සමගාමීව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග දිපාර්ශ්වික සාකච්ඡා පැවැත්තුවා. ශ්‍රී ලංකා තනංගුවේ සිට ඉන්දියා දිවුරයන් නිදහස් කිරීම පිළිබඳ එහිදී ජනාධිපතිවරයා වෙත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ස්තුතිය පළ කර තිබෙනවා. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද නේපාලයේ කාත්මණ්ඩු අගනුවරදී පාකිස්තාන අග්‍රාමාත්‍ය නවා ෂරිෆ් මහතා සමගද දිපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා. මෙතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ නේපාලයේ ලුම්බිනි නුවරදී පූජනීය ස්ථාන කිහිපයක් වැඳ පුදා ගත්තා. බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වූ මහමායා දේවියගේ නමින් ඉදිකර ඇති මායාදේවි විහාරයේ ජනාධිපතිවරයා ප්‍රථමයෙන් වැඳ පුදා ගත්තා. නේපාලයේ පිහිටි ශ්‍රී ලංකාරාමයේ වෙත යන අතරතුර ජනාධිපතිවරයා දොරටු අංක 4 ඉදිකරන ලද තේල නදී පාලමහා ප්‍රවේශ මාර්ගය විවෘත කළා. මෙම පාලමහා ප්‍රවේශ මාර්ගය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 34ක් වියදම් කර තිබෙනවා. ශ්‍රී ලංකාරාමයේදී පූජනීය බෝධින් වහන්සේ වැඳ පුදාගත් ජනාධිපතිවරයා එහිදී ස්වාමින් වහන්සේ හා ශ්‍රී ලාංකිකයන් සමග කෙටි පිළිසඳරකද නිරත වුණා. එම විහාරයේද ශ්‍රී ලංකා රජයේ විසින් සාදවා තිබෙනවා. අනතුරුව ජනාධිපතිවරයා ලොම්බිනි බෞද්ධ විශ්වවිද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමට දෙක්ුණා. ජනාධිපතිවරයා ප්‍රතිසංස්කරණය කරන ලද දුටු කැමුණු ගිමන්හල විවෘත කිරීමට එක්ුණේ ඉන අනතුරුවයි. ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 138ක වියදමින් එහිදී කිරීම සිදු කර තිබෙනවා. දවසේ පුවත ජනාධිපති පොදු අපේක්ෂක මාත්‍රිපාල සිරිසේන මහතා අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණියා. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හුසෙයින් ෆාරුක් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීම විශේෂත්වයක්. සිරිකොතට පැමිණි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.
व्यवस्थावट राजित सेनारत्न महता देख सिटिया उनपिली गनुले भू एक्सजातिक पक्षी नियोज्य नायक सजित प्रेमदास महता ऐतुलु मंत्री वरुण पिरिसक विसिन एम अवस्थावर एक्सजातिक पक्षी पलात सभा प्रादेशिक सभा मंत्री वरुण ऐतुलु पक्ष सामाजिक रसक एक्व सिटिया रस्वीमट पेर मैत्रीपाल सिरिसेन महता एक्सजातिक पक्ष जातिक नायक रणिल विक्रमसिंह महता हमुना एक्सजातिक पक्ष आसन संविधायक नतुलेम पक्ष नियोजित पोदु अपेक्षक मैत्रीपाल सिरिसेन महता हमुने इन अनतुरुवाय मेमावस्थावर एक्सजातिक पक्ष नीलवशेन अदेकु एक्सजनता निधासंधाने वन डिस्ट्रिक्ट पार्लमेंटु मंत्री हुसैन फारूक महता देक्व सिटिया हुसैन फारूक महता पार्लमेंटुर तेरी पत्तुने अमात रिशाड बदियुद्दीन महता नायकत्वे दरन समस्त लंका महाजन कांग्रेस हेतुलिन ई एक्सजातिक पक्ष टेक्कु नूरले डिस्ट्रिक्ट पार्लमेंटु मंत्री पी राजतुरई महताद मेमावस्थावर एक्व सिटिया उदे अद उदे सजित प्रेमदास मत्तुम मट कथा करा एतुम मट कथा करला अहुवा मोकक हरि हिते अमारुवक तीनवद किला नै किसिम हिते अमारुवक नै मट तीन एकम हिते अमारुव यूएनपी कारुवंट साधारणयक इष्ट वेन्ने नैतु वेयिद किला हिते अमारुव वितरई समाज वेब अडवी 6 मासयक तिस्से मट पहर दुन्ना तिस्सत्त नायक एक्सत् जातिक पक्षयेन यनवा रुपयल मिलियन 500क सल्ली अरगन किला मन किना मित्रवरुनि मगे हर्द साक्ष्य सल्ली वल गन्न बै मम उपन यूएनपी कारे පෙරහැරක් යනකොට පෙරහැරේ කසකරුවන් යනවා තවත් පොඩ්ඩක් පෙරහැර නරඹනකොට විවිධ නැටුම්කාර කණ්ඩායම් යනවා ප්‍රදර්ශන රථ යනවා හැබැයි ආදරණීය මිත්‍රවරුන් කරඬුව වඩම්මන්නේ නැතා ඒක අමතක කරන්න එපා ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණයෙන් ලොකුම වරප්‍රසාදය ලබාගන්නේ එක්සත් ජාතික පක්ෂයේ තමුන්නාන්සේලායි අපි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් අපේ පොදු අපේක්ෂකතුමාට ජය වේවා රණිල් වික්‍රමසිංහ මැතිතුමාට ජය වේවා මේ වේදිකාව හැම ඡන්දෙට වඩා වෙනස් එකක් අපි මෙතන නැගලා ඡන්දයක් ප්‍රකාශ කරාම ජනාධිපතිවරණ මහ ඡන්දයක් අපි සටනට බහින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව අද මෙතන එහෙම නෙමෙයි අද මෙතන ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල ලේකම් නීත්‍යානුකූල මම දන්නවා කවුද ආසනේ ඉන්නේ කියලා මෙතුමා ජනාධිපති වුණාම අපි ආණ්ඩුවක් ඇති කරමු ඒක UMP ආණ්ඩුවක්වත් ශ්‍රී ලංකා ආණ්ඩුවක් නෙමෙයි මම යෝජනා කරා මේක ඊළඟ මහජාන්ති වෙනකන් අපි හැම පක්ෂයක්ම එකතු කරගෙන ආණ්ඩුවක් ඇති කරනවා. ඒක තියෙන්නේ විධායක ජනාධිපතිව අවශ්‍ය කරන්නේ. මොකද එතකොට වෙන්නේ? ඒතර පාර්ලිමේන්තුව ශක්තිමත් වෙනවා. විධායක බලතල තියෙන කැබිනට් මණ්ඩලය අගමැතිවරයාත් පාර්ලිමේන්තුවේ යටත්ව වැඩ කරන්න තියෙන්නේ. අපි හැම එක්කෙනාම එකතු වෙලා මේ ප්‍රශ්න වලට විසඳුම් දීලා ආපහු බහුපක්ෂ දේශපාලනේ අපි යමු කියලා මම විශේෂයෙන් කියන්න කැමතියි. महात्मा गांधी तुम्हा ज्ञाने देशपालक एक नोई महात्मा गांधी ज्ञाने सांतुरे ए तुम्हा तमा इंडिया निदास अरगले नायकत्वे दीला ए जयग्रहणे गेले नेल्सन मैंडेला 27 අවුරුද්දක් සිරපත් කාලේ ඇවිල්ලා මැතිවරණයට ගිහිල්ලා දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවර බවටපත් වුණා අවුරුදු 4ක් බලේ සිටියා එක වාරයයි දෙවාරයක් ඉල්ලුවෙත් නැහැ තුන්වරක් ඕනේ කිව්වෙත් නැහැ මෙන්න මේ ළඟ අනුප්‍රාප්තිකයට කියලා ආණ්ඩුව සහ රට බාර දීලා විශ්‍රාම ගන්න මම මහත්මා ගාන්ධිතුමා නෙවෙයි මම නෙල්සන් මැන්ඩෙලා නොවේ එහෙත් මම මහත්මා ගාන්ධි දර්ශනය සහ නෙල්සන් මැන්ඩෙලා දර්ශනය උතුම් කොට සලකන ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් දේශපාලන අපි කතා කළ යුත්තේ බුද්ධියටයි අපි කතා කළ යුත්තේ ලෝකේ දීර්ඝකාලීන දේශපාලනයේ සිදු යති සිදුවීම් වලටයි මේ සතිය තුල මේ රටේ සමස්තයක් ජනතාවට ජාත්‍යන්තරයට දැනගත හැකි වෙනවා ඉතා පැහැදිලිව අපි අස්සම් කරන ලබන ලියවිල්ල තුල අපි කරන්නේ කුමක්ද කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා වැනි කෙනෙක් එක්ක සටනට යන කෙනෙකුට තිබෙන අභියෝගය මේ රටේ ජනතාවට බොහොම පැහැදිලි මගේ ආරක්ෂාව ජනතාවට බාරයි කියලා මම කියනවා මගේ ආරක්ෂාව ජනතාවට බාරයි කියලා
මට පවරින කාර්ය අවන්තව සහ නිහතමානීව මම ඉටු කරන බව සහතික වශයෙන් ප්‍රකාශ කරමින් සහතික වශයෙන් ප්‍රකාශ කරමින් පක්ෂ ભેදයෙන් තොරව ජනවාරි මාසයේ 8 වෙනිදා චන්දපොලට ගිහිල්ලා තමුන්නාසයා පොදු අපේක්ෂක විදිහට මගේ ජයග්‍රහණය ලබා දෙන්නේ කියලා ගෞරවයෙන් මා ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාටම පෙරවන් සරණයි ස්තුතියි ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සමග ගිවිසුම් වලට එළඹීමට විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සිදුවනු ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.පී. දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. හිටපු ලේකම්තුමා දැනගෙන හිටියේ දින 100ක් ඇතුළත එතුමාට මේ ජනාධිපති ක්‍රමය හවුස් කරන්න ඕන කියලා. ඒක චන්ද්‍රිකා මැතිණියගේ ජනප්‍රිය දින 100 එතුමිය දින 100කින් මේක මම අවසන් කරනවා කියලා මේ ජේවීපී එකත් එක්ක අපි සාකච්ඡාවක් කරලා ලියුමකුත් අස්සම් කරලා දුන්නා. දින ලැබිලා ඉඳගත් ගමන් ඒ ලියුම ඉරලා දාලා කුණු කුඩේට දාලා හි කියලා hina වුණා. එක්සත් ජාතික පක්ෂය දැන් එතුමාට යෝජනා කරනවා පැය 24ක් ඇතුළත විධායක බලය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දෙන්න. කතා කරපු අනිත් සියලුම අයට අපේ පක්ෂේ 30ක් ෂුවර් 10ක් දැන් මේ 90ක් ෂුවර් තව 10ක් 50ක් 50 වගේ කියලා තමයි කිව්වේ. රජීවට නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. රජීව ඉතින් මේ පින්පාරේ පාර්ලිමේන්තුවට ආව කෙනෙක් නිසා නමුත් MKDS දුමින්ද රාජිත් සේනාරත්න මැතිතුමා මෙයාට මොකද්ද වෙන්නේ හිටපු ලේකම්තුමා. ඡන්ද ලොකුම ගොඩ ගන්න තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. ගත්ත ගමන් ඔහු නාමික ජනාධිපතිවරයෙක් බවට පත් වෙනවා. ඊළඟට එතුමාට තියෙන ලොකුම කුට්ටිය තමයි TNA එකත් එක්ක කිවිසුමකට ඇවිල්ලා දමිළ ජනතාවගේ ඡන්ද වැඩි ප්‍රමාණයක් ගැනීම. දැන් මේක ගන්න TNA එක මොනවද ඉල්ලන්නේ? පොලිස් බලය ඉල්ලනවා. ඉඩම් බලය LTT තහනම් ඉවත් කරන්න කියලා ඉල්ලනවා. මේ මේ චන්ද්‍රිකා මැතිණිය අරගෙන මොකක්ද කරන්නේ? නෑ, එතුමිය ආපේක තමයි තියෙන වාසනාව. जनाधिपतिमातृक्षण අපිත් එක්ක නෙවෙයි ඇත්තටම යාට ප්‍රශ්නේ තිබ්බේ මේ අපේ රිෂාඩ් බදුද්දීන් ඇමතුමා එක්ක එතුමා බොහොම කාලෙක සිට අමනාපයලා තිබ්බා මෙහිදී මාධ්‍ය වේදින් ජනාධිපතිවරයා ළඟ ඇති බව කියන ෆයිල් සම්බන්ධයෙන්ද විමසුවා ෆයිල් හැම කෙනෙක් දැන් අප දැන් ෆයිල් ඕන කෙනෙකුට තියාගන්න පුළුවන් නේ දැන් කොහොමද ජනාධිපතිතුමා ළඟ අපේ ෆයිල් ඇති මෙතර ගම්පහ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙලෙස අදහස් පළ කළා. තාමත්ම වැරදි සහගත ලෙස පක්ෂයේ කටයුතු වලට වැරදි අර්ථ නිරූපණයක් දෙමින් අපේ පක්ෂයෙන් ඉවත් වෙලා එක්සත් ජාතික පක්ෂයේ රජයක් බලයටපත් කරන්න උමනා කරන බලවේගයන් වලට සහාය දෙන්න අපෙන් නික්මුණා. ඒ නිසා ඔහු කවුරුටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම්වරයා හැටියට අපි පක්ෂේ කවුරුත් පිළිගන්නේ නැහැ. पक्ष व्यवस्था अनु पक्षे प्रतिपाद पक्षे बुद्धिमें පොදු අපේක්ෂකයා මගින් විපක්ෂයේ බලාපොරොත්තු වන වෙනස යහපත් වෙනසක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පසළුවේ මහර්ගම යොමුන් රංගහලේදී පැවති එම පෙරමුණේ තරුණ මහසමුළුව අමතමින් ජාතික නිදහස් පෙරමුණේ කැප්පිටිපොළ තරුණ ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ තරුණ මහා සමුළුවේ මෙවර තේමාව වූයේ අවදි වෙමු නැගිටිමු පෙළ ගැසෙමු යන්නයි. ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පළාත් පාලන නියෝජිතයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. චේන්ජ් එකක් බලාපොරොත්තු වෙනවා ගොඩක් සමහර අය. ආර් සම්බන්ධලා ඉල්ලනවා චේන්ජ් එකක්. මොකටද? මහින්ද රාජපක්ෂව ගෝඨාභය රාජපක්ෂව රණ විරුවන්ව හේක් මුවර අන්තර්ජාතික අපරාධ අධිකරණයට ගෙනියන්නේ.
තවගාන චන්ද්‍රිකාට එරියස් කවර කර ගැනීම සඳහා චේන්ජ් එකක් තව ඉන්නවා වික්‍රමසිංහ මහත්තයා එතුමට ඕන එතුමා චේන්ජ් නොවී මේක චේන්ජ් කරගන්න මෛත්‍රීපාල මහත්තයාටත් ඕන චේන්ජ් එකක් ඇයි ගන්න තියනවා එරියස් ගොඩක් දැන් බලන්නකෝ මේගොල්ලෝ යහපාලනය ගැන කියන්නේ කොහොමද චන්ද්‍රිකාගේ යහපාලනේ අති විශිෂ්ටයි සර් එහෙම නේ කියන්න ඕනේ මම ඒක ඇහුවා කොහොමද චන්ද්‍රිකාගේ යහපාලනේ අති ජනතා විදාග බලය නැති කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි කරන්න බැරි දේවල් ලියලා ලස්සන කතාවක් හදනවා යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම ජාතිය ඉල්ලනවා වෙනසක් ඔව් ඇත්ත ඒ වෙනස ඔය වෙනස නෙවෙයි සමාජ බෙදුම් රේඛා මකන විවස්ථාවක් මේ පොළවට ඕන මෛත්‍රීපාල මහත්තයා ආපු ගමන් දෙයිද ගන්න අපි දෙන්නේ නැහැ ඒ ගැන සැකයක් තියාගන්න ඕනේ නැහැ ජනාධිපතිවරයාට තෙවන වර තරඟ වැදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතය පිළිබඳව බලවත් සැකයක් පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී වෘත්තීය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී. ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ සහ නිලධාරීන් අයථා ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විවිධ වෘත්තීය සමිතිවල නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අද ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කරුණු පැහැදිලි කළා. ඒ සඳහා උදාහරණ දක්වූ නියෝජිතයින් නීතිඥ සංගමයේ නිල්ලා සිටියේ මැතිවරණ කාලයේදී නීති ක්‍රියාත්මක කිරීමට සක්‍රීය දායකත්වයක් ලබා දෙන ලෙසයි. මුදල් බෙදීම එහෙමත් නැත්නම් ආහාර පාන වලින් සංග්‍රහ කිරීම තමන්ගේ රැකියාවන් ලබා දීම ආදී වශයෙන් වූ නොඑක් වරදවන් සඳහන් වෙලා තියෙනවා මේ මැතිවරණ කාලය තුල. මෙවන් අවස්ථාවන්හිදී අල්ලස් සහ දූෂණ කොමිෂමෙන් ඒ නඩු පැවරීම සඳහා කටයුතු කරන්නේ නැත්නම් ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු සඳහා ඒ දේවල් පාවිච්චි කරන අවස්ථාවන් තියෙනවා නම් එවන් නිලධාරීන්ට විරුද්ධව පෞද්ගලිකව නඩු ගොනු කරලා නීතිපතිවරයාගේ අවසරය ලබා ගැනීමත් අපි යථා කාලයේදී සිදු කරනවා ඇති. ඒ සඳහා අපි පසුබට වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට තෙවරක් තරඟ වැදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. පිටු 29ක් තියෙනවායි කියන මේ මතයේ අවසානයේ අස්සන් ගණනාවක්ත් තියෙනවා. මේ අස්සන් කාගේද කියලා අපි දන්නේ නැහැ. මේ ඔය කියන මතය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු මතයක්ද නැත්නම් වෙන කවුරු හරි දේශපාලනඥයෙක් දීපු මතයක්ද කියන එකත් අපි දන්නේ නැහැ. විශේෂයෙන්ම ඔය එකේ තියෙන කරුණු සහ ඡේදයන් හදාරණය කිරීමේදී අපිට හිතා ගන්න බෑ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වගේ මතයක් දුන්නාය කියන එක පිළිබඳව. ඒ නිසා අපිට බරවත් සැකයක් තියෙනවා මේ මතය නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන්නේ කියන යකඩ දොරක් දාලා නවත්ත ගන්න සිද්ධ වෙන කට්ටියක් ඉන්නවා කියලා හරින් ප්‍රනන්දු මන්ත්‍රීතුමා කියනවා. එහෙම නවත්ත ගන්න වෙන්නේ කාවද කියලා දැනගනිමු. රට වටකර බැඳත් කට වටකර බැඳින්න බැරි වැට නැති කටේ. මුළු රටේම උනන්දුව ඇති වෙලා තියෙනවා. දැන් අපේ අයට පොඩි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයට හොඳ කලදසාවක් එයි කියලා. ලොකු වෙඩිමුරියක් තියන්නේ ඉදී 40ක් එනවා එක පළවෙනියට දානකො 20ක්. බොහොම අමාරුවෙන් ඉඳවගත්ත 6 දෙනෙක්. ඒ ගියපු 6න් දෙකක් මේ පැත්තේ ඇවිල්ලා ඉඳගත්තොත් පුදුම වෙන්න ඕනේ නැහැ. එදා ආණ්ඩුව කිව්වා මංගල එනවායි කිව්වා. තව දෙන්නේ 3 දෙනෙක් එනවා කිව්වා. මංගල ගියෙත් නැහැ. අන්තිමට ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු පොදු අපේක්ෂකයා වටා එක් වෙන්න පටන් ගත්තා. සහතික වෙනවා. මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම මන්ත්‍රීවරේ අපේ පක්ෂය පාවා දීලා කුමන්ත්‍රණ වලට අහු වෙන්නෙත් නැහැ යන්නෙත් නැහැ වගකීමෙන් මුකුත්ම කියන්න බෑනේ පක්ෂයේ මහලේකම්තුමා නාදිපුත්තුමා ළඟට ගිහිල්ලා පහුවෙන්දා ගිහිල්ලා පොදු අපේක්ෂකයා වෙන යුගයක මම කවුද වගකීමෙන් කියන්නේ මෙහෙම වෙන්නේ නැහැ ඔය മന്ത്രി කණ්ඩායමට නිදැල්ලිය හැතරින දුන්නු සියලු දෙනායි රාජපක්ෂ ජනාධිපතිතුමා මොකද කියන්නේ ඕකේන මාගාව ෆයිල් තියෙනවා හැබැයි මං ඒ කියපු අයට මේ ෆයිල් ගන්නෑ එන හොරකම් කරපු බව දන්නව හොරකම් කරපු වගේ බඩු තියෙනවා ඔයි ඉස්සලා ආණ්ඩුවලත් ෆයිල් තිබුණා දැන් ආණ්ඩුවලත් ෆයිල් තියෙනවා ඇතුළේ ඉන්න අයගේ ෆයිල් තියෙනවා असरण कलाकुन पार्लिमेंट मंत्री आर दुविंद सिल्वा महतागे संकल्पेकट अनु क्रियात्मक कला सवे वेडसटहने तवत्वराक पसुगे सिनसुरादा क्रियात्मक केरुणा
එයටතේ මෙවර මූල්‍ය පරිත්‍යාග සිදු කෙරුණේ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රේමදාස විතානගේ මහතා වෙනුවෙන්. වේදිකාවේ රූපවාහිනිය සහ සිනමාවේ විවිධාකාර රංගන භූමිකාවන්ට ජීවේ දුන් මේවන විට පිළිකාවකින් පීඩා විඳින ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රේමදාස විතානගේ මහතාගේ සුවදුක් විමසීමට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්දුමින්ද සිල්වා මහතා පසුගියදා මහරගම පිළිකාරෝහලට පැමිණියා. එහිදී ආර් දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන කලාසවියේ වැඩසටහනින් ප්‍රේමදාස විතානගේ මහතාට මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළා. මානුෂ්‍ය මෙහෙමෙන් පසුව ආරක්ෂක අංශ භාරයටගත් රත්රන් ඒවයි හිමිකරුවන් වෙත යළි ලබා දීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ලොතරන් ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා. හමුදාපතිවරයා මේ අදහස් පළ කළේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී. යුද්ධයෙන් පස්සේ දෙමළ ජනතාවට අයිති ගොඩාක් රත්තරන් හම්බ වුණා. ඒක සමහර වෙලාවට රෙකෝඩ් තියෙනවා. සමහර වෙලාවට ඒ වාර්තා අපිට හම්බුනේ නැහැ. මේ වෙනකොට අපි හඳුනාගෙන තියෙනවා අයිතිකරු 2184ක්. ජනාධිපතිතුමා තින්ම මේවා ලැබෙන මාසේ 4 වෙනිදා හවස අයිතිකරු ගෙනල්ලා කොළඹට උත්සවයක් තියලා ඔවුන්ගේ බාර දීමට අපි කටයුතු කරනවා. කල්මුනේ නගරසභා රැස්වීම අතරතුර මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහර දුන් එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී මොහමඩ් රියාස් අද කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. පොලිසිය පැවසුවේ ගැටුමට සම්බන්ධ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. කල්මුනේ මහනගරසභා රැස්වීම අතරතුරදී මෙම ගැටුම ඇති වූයේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී මොහමඩ් රියාස් සහ මුස්ලිම් කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතරයි. ප්‍රදේශයේ මාර්ගයකට නමක් යෙදීම සම්බන්ධ නැති වූ කතාබහක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම ඇති වූ බව වාර්තා වනපා. මෙම පුටු ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන MIM සිරිදවුස් සහ නෆාඩින් යන මන්ත්‍රීවරුන් දෙදෙනා තුවාල ලැබුවා. සිරිදවුස් මන්ත්‍රීවරයා මේ වන විටත් කලඹුනේ අශ්‍රෝප අනුස්මරණ රෝහලේ වෙඩිදුර ප්‍රතිකාර ලබන අතර රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඔහුගේ හිස ප්‍රදේශයට තුවාල සිදු ඇති බවයි. එක්සත් ජනතා නිදහස් සංධාන නාගරික මන්ත්‍රී මොහමඩ් රියාස් අද පෙරවරුවේ පොලිස් අත්අඩංගුවටගෙන කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. අනුරාධපුර පූජා නගරයට කඩා වැදුණු වන අලියෙකුගේ පහර දෙමකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ මෙලෙස මියගිය එක් පුද්ගලයෙකු ජයශ්‍රී මහබෝධීන් වහන්සේ වැඩවාසය කරන උඩුමළුවේ හේවිසිකරුවෙකු බවයි. වනාලිය අද පෙරවරු 6:30ට පමණ අනුරාධපුර පූජා නගරයට ඇතුළු වී ඇත්තේ බසවක්කුළම වැව ප්‍රදේශයෙන්. ගම්වාසීන්ගේ වේවැද්දීම් හේතුවෙන් ශ්‍රී මහ බෝධීන් වහන්සේ ආසන්න ප්‍රදේශයෙන් ඇල්ලකටුව ප්‍රදේශයට පලා ගොස් ඇති වනාලිය පාපැදියකින් යමින් සිටි පුද්ගලයෙකුටද පහර දී තිබෙනවා. මෙම පහර දීමෙන් මිය ගොස් ඇත්තේ අනුරාධපුර ඇල්ලකටුව පාරේ පදිංචි 65 හැවිරිදී අගම්පොඩි ගුණදාස මහතායි. ඔහු අද උදෑසන මෙම අනතුරට මුහුණ දුන්නේ වෙළඳසැලකට යමින් සිටියේදී. කාලයට ගියා කන්න දෙයක් ගේන්න මට. නංගි කෑ ගැව්වා අක්කේ අක්කේ ඔන්න අලියගෙන මෙහෙම බලනකොට අලියා. මට අගල දොරවා ගත්තා. ඊට පස්සේ මේ නංගි කෑ ගහලා කිව්වා අක්කේ නෝගේ මාත්‍යද ගහලා කියලා අලියා. මොකුණද කරන්නේ වනාලිය ඇල්ලකටුව ප්‍රදේශයේම තවත් පුද්ගලයෙකුට සිය නිවස අසලදී පහර දී තිබූ අතර ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියේදී මරණයට පත්ව තිබෙනවා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 60 වැනි වියේ පසු වූ බලිතියන ගෙදර සම්බරණ නැමැති ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩ සිටින උඩමළුවේ තේවාවේ හේ විසිවාදකෙක්. අද උදෑසන සිට අනුරාධපුර පූජා නගරයේම බිහිතියට පත් කළ මෙම වන අලියා කොටු කර ගැනීමට වයඹ වනජීවී කොට්ටාසේ නිලධාරීන් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කළා. එදී පූජා භූමියේ මාර්ග කිහිපයක්ද තාවකාලිකව වසා දැමීමට පොලිසිය කටයුතු කළා.
පැය පහක පමණ මෙහෙයුමකින් පසු වන අලියා අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේ පිටුපසින් ගලා බසින මල්වතුඔය ආසන්න ප්‍රදේශයේ ලඳු කැලෑවක සිටියේදී නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවි නිලධාරීන් සමත් වුණා. අලියා මේ ප්‍රදේශයෙන් අපි වෙනත් ජාතික වනෝද්‍යානයකට අපි ගියලා සුසු පරිසරයකට දහස් කරනවා. ඒ සඳහා අපි ඩෝසර් එකක් පාවිච්චි කරලා පාරක් කපන්න මේ සැලසුම් කළා තියෙන්නේ. අපිට අපි අලි සවහනය කරන ලෙඩරපේ එන ළඟ ස්ථානයකටම ගෙනියන්න වෙනවා. මේ ස්ථානයට ඒ අවශ්‍ය සත්‍යයන් අපි සටහස් කරලා තමයි අපි අලියා පටව ගන්න වෙන්නේ රෝහලට. ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග රටවල් බලා පිටත් වන මෙරට කතුන්ට සිදුවන හිංසා පීඩා පිළිබඳව අසනම් දකින්නට ලැබුණේ වරක් දෙවරක් නොවේ. එහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පුත්තලම කරුලගස්සව ප්‍රදේශයෙන්. මේ ගංගානා දිශානේ අවුරුදු 29ක් වන ඇය එක් දරුමවක්. කරුලගස්සව ඔල්ලුකුළුම ප්‍රදේශයේ පදිංචි වී සිටි ගංගා 2012 වසරේදී සෞදි අරාබිය බලා පිටත්ව ගියේ දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ තබාගෙනයි. මං ඒ ගෙදර අවුරුද්දක් විතර ගොඩක් හොඳින් හිටියා. පස්සේ පස්දරය ගොඩක් කරදර කරා. හොස් බඩවලි මට ගැහුවා. ඒ ගෙදර මිනිස්සයා පොලිසිය කෙනෙක් බින්නට බඳින බෙල්ට් එකෙන් මට එයා ගැහුවා. හම්බිවලි මට ගැහුවා. මාව මරන්න හැදුවා බිම දාලා මගේ බෙල්ල පාගගෙන හිටියා යාලා. මං ඒත් කෑ ගහලා ඇඬුවා මගේ පුතා මං එනකම් මග බලාගෙන ඉන්නවා මම මරන්න එපා කියලා. වසරකට ආසන්න කාලයක් නොමිදිනා දුක්විඳි ගංගා නදීශාණී මෙරටට පැමිණෙන්නේ මාස 5ක තම වැටුපද අහිමි කරගෙනයි. එයාපෝට් එකට ගෙදර ඇඳගෙන හිටපු ඇඳුම පිටින් ගෙනත් දැම්මා. සෞදි එයාපෝට් එක ඇතුලේදී මට මගේ රටේ අක්කලා වගේක් හම්බ වුණා. එයාලාගේ ඇඳුම් මට දීලා නංගි ඔයා මෙව ඇඳගෙන මගේ රටේ කෙනෙක් විදියට ඔයා මගේ රටට යන්න කියලා මට එයාලා ඇඳුම් දුන්නා. සෞදියේදී තමන්ට සිදු කළ පහර දීම් ඇය මෙලෙස විස්තර කළා. මේක ඒ හොස් බටේ තම ඔය මෑතකදී ගහපේද කොච්චර කාලෙක ඉස්සෙල්ලා ගහපේද දැන් මාසෙකට ඉතර වෙලදී මේ වගේ ලෑවක් කොහොමද පැලි 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 ලේ බින්දු 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 ආවා තම බිරිඳට සෞදි දිවන අසාධාරණය පිළිබඳව අවස්ථා දෙකකදී විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම්පත් කිරීමට පියවරගත් බවද ගංගාගේ සැමියා පවසනවා. මම බවුල ලංකාවට ආවා ගොඩක් සතුටු ලෙඩෙක් වෙලා ආවේ ඒ වුණත් එයාට ලැබෙන්න තියෙන මුදල් ටික ලැබුණා වෙදකම් කරන්න අපි දුප්පත් රෝගී තත්ත්වයෙන් පසුවන ගංගා ඇගේ අවසන් බලාපොරොත්තුව පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. පඩි සල්ලි මට අරන් දෙන්න මට බේත් කරගන්න ඕන මට මගේ පුතත් එක්ක තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕන. ඊයේ බේත් ගන්න ගිහලා දොස්තර මහත්තයා මාව චෙක් කරන්න බලලා කිව්වා ඔයාව දුවයි ගොඩක් චෙක් කරන්න ඕන ඔයාගේ හොස්පිටල් එකේ නවතින්න කිව්වා. නමුත් විදේශ සේවයකට ගිහින් මගේ මුදල ගන්න ඕන කමට මම නවතින්නේ නැතුව මං ආවා. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. තම වෘත්තීය ගැටළු වලට විසඳුම් ඉල්ලා ලංකා ගුරු සේවා සංගමයට අයත් උපාධිධාරී ගුරුවරුන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. අධ්‍යාපන අමාත්‍යංශයට පෙත්සමක් බහර දුන් උද්ඝෝෂකින් විසිර ගියේ දෙසැම්බර් පළමුවනදාට අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන බවට බලතහරින් පොරොන්දු වීමෙන් පසුයි. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය වෛද්‍යපීඨයේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කරන්නයි බල කරමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද සනාතන මන්දිරයේ ඉදිරිපිට පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණේ නිරත වුණා. කලුතර සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ ලංගම වස් රථයක් බණ්ඩාරගම ගල්තුඩියේ වංගුව ආසලදී වේගය පාලනය කරගත නොහැකිව නවතා තිබූ ත්‍රිරෝද රථයක හා යදුරු පැදියක ගැටුණු අතර බසේ සිටි මගින් 4 දෙනෙකු තුවාල ලැබුවා. මහනුවර මහියංගනී ප්‍රධාන මාර්ගයේ දිගන ප්‍රදේශයේදී මහනුවර සිට දිගන දෙසට පැමිණි ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් ලොරි රථයේ රිය සහායක සහ ත්‍රිරෝද රථයේ රියදුරු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ලොරි රථයේ රියදුරු පළකුස ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. එකම ලියාපදිංචි අංකයේ සහිත මෝටර රථ දෙකක් ඇගල්ල කොට්ටාස විශේෂ වංචා විමර්ශන ඒකකයේ මගින් අද පොලිස් බහිරට ගෙනුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිකම පිවිසුමට ආසන්න වල්ගම ප්‍රදේශයේදී ලීකුඩු ප්‍රවාහනය කළ ලොරියක ටයරයක් පිපිරි රථය මාර්ගය හරහා ගොස් ආරක්ෂිත වැටේ ගැටී මාර්ගය අවහිර වීම හේතුවෙන් අද පස්වරුවේ පැය භාගයකට ආසන්න කාලයක් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වුණා. සිය අස්වනු සඳහා ස්ථාවර මිලක් ලබා දෙන ලෙස සහ විදේශීය ලුණු ගෙන්වීම දෙසැම්බර් මාස දක්වා අත්හිටුවන ලෙස ඉල්ලා දඹුල්ල ලොකු ලුණු ගොවීන් පැවතු විරෝධයේ ඊයේ රාත්‍රියේ නතර කරනු ලැබුවේ වෙළඳ අමාත්‍යංශය විසින් ලක්සත සහරහ අස්වනු මිලදී ගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව දඹුල්ල ගලේවල දේවහුව සීගිරිය ප්‍රදේශවල ලොකු ලුණු අස්වනු මිලදී ගැනීමේ ස්ථාන පිහිටුවා අද පෙරවරුවේ සිට ලුණු මිලදී ගැනීම ආරම්භ කරනු ලැබුවා.
පොලිස් වෙඩිතැබීමක් සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණයක් ලබා දුන් තීන්දුවට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාර මෙවැනි විට උත්සන්න වේ තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ එම උද්ඝෝෂණ නිව්යෝක්, ලොස් ඇන්ජලිස් ඇතුළු තවත් නගර කිහිපයක ව්‍යාප්ත වී ඇති බවයි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝ වටා හිරෝ. දහාට හැවිරිදි මයිකල් බ්‍රවුන් නැමැති කළු ජාතික තරුණයාට පොලිස් නිලධාරී ඩැරන් විලියම් මිසුරිහි ෆර්ගසන් ප්‍රදේශයේදී වෙඩි තබන ලද්දේ පසුගිය අගෝස්තු 9 වනදායි. අදාළ වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරියාට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට අධිකරණයේ තීරණය කිරීමත් සමග ෆර්ගසන් නුවර උද්ඝෝෂණ ආරම්භ වුණා. මේ වන විට එම උද්ඝෝෂණ නගර කිහිපයකම ව්‍යාප්ත වී තිබෙන අතර උද්ඝෝෂකීන් මහාමාර්ග රැසක් අවහිර වන පරිදි විරෝධතා ව්‍යාපාරවල නිරත වීම හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයටද බලපෑම් එල්ල වී තිබෙනවා. අද පැවති උද්ඝෝෂණ අතරතුර වාර්තා වූ සුවිශේෂී සිදුවීමක් මෙලෙස කැමරා වෙසට හන්නුණා. උද්ඝෝෂකීන් අනතුරට පත් කරමින් මෝටරියක් පදවා පලා ගිය මෙම රියදුරු සවා පොලිසිය මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා. හොංකොන්හි මොන්කොක් ප්‍රදේශයේ උද්ඝෝෂණයේ නිරත පිරිස සහ ආරක්ෂකංශ අතර අදත් ප්‍රබල ගැටුම් හටගත්තා. විරෝධතාකරුවන් අනවසරයෙන් ඉදිකරන ලද කඳවුරු පොලිසිය ඉවත් කිරීමට යාමේදී මෙම ගැටුම් හටගෙන තිබෙනවා. ගැටුම් අතරතුර උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙය වූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකුද පොලිස් අතරංගුවට ගැනුණා. හොංකොන් ආරක්ෂකංශ මෙම අනවසර කඳවුරු ඉවත් කිරීමට පියවර ගත්තේ එරට අධිකරණය නිකුත් කරන ලද නියෝගයකින් අනතුරුවයි. 2017 වසරේ පැවැත්වෙන හොංකොන් විධායක පාලකවරයා තේරීමේ ඡන්ද විමසීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් පැවැත්විය යුතු බවට බල කරමින් මෙම පිරිස් උද්ඝෝෂණයේ නිරත වන්නේ මාස කිහිපයක සිටයි. මේ ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ උද්ඝෝෂණයේ නිරත පිරිසක් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමක්. සිලිගුරි ප්‍රදේශයේ මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූයේ නගරයේ ඉදිකරමින් පවතින විදුලියෙන් ක්‍රියාකරන ආදාහනාගාරයට විරෝධය පළ කිරීම සඳහායි. ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලැබුවා. ප්‍රකෝපකාරී උද්ඝෝෂකීන් මර්ධනය කිරීමට පොලිසිය බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු එක් දින තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. වර්ෂාවෙන් බාධා එළවීම හේතුවෙන් අද තරගයේ ආරම්භුනේ පැයක ප්‍රමාදයකින් පසුවයි. කාසේ වාසය දිනාගත් එංගලන්ත නායකයා පන්දු යැවීම තෝරා ගත්තා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ටීම් විල්ෂාන් සමගින් කුසල් ජනේත්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට අකනා ලකුණු 120ක සබඳතාවක් ගොඩනැගුවා. කලකට පසු පිත්තේ රිද්මය සාගත් කුසල් ප්‍රස්කර ලකුණු සංඛ්‍යාව 59ක්. ඔහුගේ ඉනිමට හතරේ පාර පහක් සහ හයේ පාරක් ඇතුළත් වුණා. කුමාර සංගක්කාරට අද දිනේදී රැස්කර ගැනීමට හැකිුණේ ලකුණු දෙකක් පමණයි. අනතුරුව දිල්ෂාන් සමගින් නැක්කුණු මහේල ජයවර්ධන තුන්වන කඩුල්ලට ලකුණු 76ක සබඳතාවක් ගොඩනැගුවා. දිල්ෂාන් ලකුණු 88යි. ඔහුගේ එක් දින තරඟ දිවිය 43 අර්ධශතකයේ වූ මේට හතරේ පාර 10ක් ඇතුළත් වුණා. මහේල අද සිය විශිෂ්ට එක් දින ගමන් වගේ තවත් කඩීමක් පසු කළේ 75 වන එක් දින අර්ධශතකයේ වාර්තා කරමින්. නායක ඇන්ජලෝ මැතිව්ස් 4 පහරක් සහ 6 පහර 3ක් සමගින් වේගවත් ලකුණු 33ක් ලබා ගත්තා. මහේල ලකුණු 55යි. ඔවුන් දෙදෙනාම පන්දු දෙකක් තුල දවා ගන්නට ජේම්ස් ප්‍රෙඩ්වෙල් සමත් වුණා. යලිත් අසාර්ථක වූ තිසර පෙරේරාට රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 4ක් පමණයි. ජීවන් වෙන්ඩිස් සහ ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 සීමාව කරා රැගෙන ගියා. ජීවන් පන්දු 14කදී ලකුණු 30ක් රැස් කළේ 4 පාර 2ක් සහ 6 පාර 2ක් සමගින්. තිරිමාන්න ලකුණු 27ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා 7 කඩුල්ලට නොබිඳුණු ලකුණු 57ක සබඳතාවක් ගොඩනැගුවේ පන්දු 29ක් පමණක් වැය කරමින්. ශ්‍රී ලංකාව නියමිත පන්දුවර 50 තුල කඩුලු 6ක් තැවී ලකුණු 317ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව මෙරටදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි. පිරිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත ක්‍රීඩකයින් මේ වන විට කඩුලු 6ක් තැවී ලකුණු 210ක් ලබා සිටිනවා. හීරෝ ස්පෝර්ට්ස් කෝනර්. ඒ සමගින් හීරෝ ප්‍රවෘත්ති තුළින් අතට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේදෙස්සන පරිදි හීරෝ ප්‍රවෘත්ති සිමි සේවාව සක්‍රිය කරගන්න. අපි අලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.